පොඩන්නේ අද නමහිරත් එක් සබන්ධ වෙලායින්න පුංචි ඔබට විශෂය කරුණ කිහිපයක් කියලන්න බොහො මාදරයෙන් අපිත්කද සම්බන්ධ වෙන හොරන ශ්‍රීපාලිවිද්‍යාලේ රුවන් පේකුමාරස අයිෝන්සයිෝ ඉති ඔන්න අද අපි සූදාන වෙන්න පුංචි පොඩ්ඩාන්ට සිංහල සම්බන්ධ විෂයකරුණ කිහිපයක් කියල දෙන්න. ඉතින් ඊට කලින්ම පුංචි මතක් කිරීම කරනවා. ද සවස පහට ලස්සන නැනමිහිර පන්තිකාබරත්තෙක්ක පුංචබ සබන්ධර වගේම අඟගහරවාද බදාද බ්‍රහස්්පතිද කියන දවස් තුනේ පුංචඔබට හැක්‍යාවවතෙනන අවසාතරේඉදලවස පහවනකා නැනමිහිර ඉස්මාට් පන්තිකාරත්තෙක සබඳධ වවෙන්න ඉතිං ඒගේ මපිමතක් කරන අපේ මේ පන්තිකාබරේ හැට කරගන්න පුංචඔබට මේ විෂේකරුණු බොහොම පැහදිිවක් කියයා දෙන්න අපිට තාක්ෂණිකා අනුග්‍රහකත්වය ලබාද නී සාතන ඉති පිවිී සාහිතනයයක් ඔන්න ආදරේ මතක්රන ගමම ස අ අපි පුංචී නංගිලාමල්ෙලාට අපේ පෝඩ්ි කියල දෙන ස දානම සිංහල විෂ සම්බන්ධ විශෂයකරුණ කියහිපයක්නේ අද මොනවාද මේ කියල දෙන්න සෝදානමින් රච්නනා ආශත්‍රිතව අප පිතුරු ලිවීමේද සැ කිලිමත්තෙන් න කරුණ කියපයක් දසාක ද ද පපුතේ මං අද ඔගුලන්ට සෝදානන් කරනාවේ අ ගලන්ට මක කියලද හදන්න ොල හුලව මේ වගන්තතිලයනකොට රචනාව ක්‍රද්දාල මාත්තු කවට දාල වැැකිල කියන කොට ඔයාලගේ අතින් වෙන වැරදි මොනවාද. මොනවාද අඩු පාඩු. ිදන්න රචානාවට ලකුණු හයක් ලැබෙනව පොති. රචනාවට ලකුණු හයක් හම්බේ නොත් ශිෂ්ධ ප්‍රශ් පතරේතකොට එකක් වගන්තයකට ලකුණු දෙකක් හිමවෙනවා. හැබයි එක වැරද්දත් තිබනොත් එක ලකුණක් අඩුවෙනවා වැරදි දෙකක් තිබනොත් ලකුණු දෙකම නැති වෙනවා. එහෙනම් පුතේ අපි වගන්ති මාචකාටදාල වැැකි ලියනකොට අපි ප්‍රවේසම් වියුතු කරුණු ටිකක්ති. එකක් මාර්තුකකා විස්ල හොදින් තේරුම් ගන්න. තුකාර දාල කාල ප්‍රේද හඳු ගන්නු අපි ොන කාලෙදම වාකටික ලියන්නට ඕන. ඊළඟට කුත්තේ ඔගොල මතකතියාගන්න තියෙනවා මාතුකරද වැැකියනකොට එකවාකයක වචන පහක් හෝඊට වැඩිය. පහක් හෝයිට වැඩිකිවොත් වචන පහින් අපිට අවසාන කර පොළො. පහකට වඩ වැඩිවීයුතු කිවොත් අපි අනිවාමාරෙන් වචනහයෙන් එහ පපතර තියන්න ඕන එ එකකොට ප්‍රවේශම් වෙන්න්න වන අපි දන්නව සමහර දරුව ියන කොට පුතේ ඕගොල්දම මේ අනශ්‍ය දේවල් ියන. දිග වාකෙලියන් යන සරල වාක්‍ය තුනක්. විභාගෙදී අපි බලාපොරොත්තුවවෙෙන භාගෙදී. මතකතියා ගන්න දිග වාකෙල ියන්න ගිහිෙල්ලා උක්තපද්දේ හක්ක්‍ය අතේ වැරදෙනෝ ඊළඟට අක්ෂර වැරදින පිල්ලන්න නැති වෙන විරාමලකුණු නැති වෙනවා මෙන්න මේමගේ හේතු නිසා පුත්තය ඔලගේ ලකුණු ටික නැති කරගන්න එපා. ඒ නිසා සරල වාක්‍ය තුනක් ලිව්වනං අපිට ලකුණු ලැබෙනවා. එහෙනම් අපි බලමු මොනවදයෝකුල් අතින් කරන වැරදි. හ මාටුක්රගන්න මාර්ටෘුකාවට අදදා ලව ලියල තියෙන වැැකිවල අප බලමුදපුතේ මොනවද වැරදද දැවුලට දැල්ුබන්ට පේ වැරද්ද තියෙනවදසක අපම් බලමුනේ විශේෂයමස මේ රචනාවක් කියන්නේ අප ගෙතරින් අරංයන ලකුණු ටිකක් කියලනිස කියන්නේ නද පුං රන රදි මොනවද කියල හොඳින් අවබෝධ කරගත්තුත් රචනාවට උපරිම ලකුණු ලබාගන්න හැකඇාව තියෙන. ඔන්නස අද තෝරගෙන තියන මම ගුරුවරයෙක් වෙමි කියන මාතතුකාාව නන්න පපුතේ මන් සරල මාතුකාාවක් අපි දන්නවද විභාගදි අමාරුනෑ පපුත්තේ මේ පරත්ති භාග මාර්ුවෙනන ස සරර්ල මාතෘකාවත් තමයිදන්න. එන් සම මාත්‍රකාව දුන්නට පස්ේ ඔකුල් ඉස්සල්ලම තේරුන්ගන්න පපුතේ මේක මොන කාලෙන්ද පිියන්න ඕන. දැන්වන සරල මාතෘකව තොරගත්තා මම ගුරුවරයේ වෙමි. ඔන්න මේ වාකෙට අදාල් මාත්‍රකාට අදාළ දර්ුවෙ කියියල තියෙනව වාකයක්, වගන්තියක්. මේ වගන්තිය වැරදි මොනවද. මේක හරිද. දැම් බලමු මේ වගන්තිය දය හොඳට බලන්නපුතේ මේක වැරද්දක් තියෙනවද මොනවද මේක තියෙන වැරදි. ඔන දැන් ෙදරන දලපුතාල දන්නවා දැම් මේ වාකය හරිද. න්න දැ කල්පනා වෙන්න ඕන නේ දෙස උක්තාාක්‍යත පද සම්බන්ධය නේ දැන් බලන්න පුතේ උක්තාාක්‍යතය මේක හරිද එතකොට එච්චරද මේක අඩුපාඩු තියෙන් ද ප්‍රධාන වශයෙන් මේ වාක්‍ය ගත්හම අපේ ප්‍රධාන වශයෙන් මේ වගන්ති වැරදි ප්‍රධාන වශයෙන් වැදි එතකොට කෙලිමම මේක වැදධදාන ලක්කුණ දෙකම අවසාන වෙන. එනිසා පුතේ පරිස්සම්වෙන්න ඕනේ බලන්න මේකේ ගුරුවරයක්වීම ගැන ම මා ආඩම්බරවෙමි උක්තාාක්‍යාතය සම්පූර්ණයම වැරදි කෞද ආඩම්බර වෙන්නේ අවසාන ක්‍රියාපදය කරන්නේ කෞුද පුතේ මේකේ ආඩම්බර වෙන්නේ කවද ආඩම්බර වෙන්නේ මම එහෙනම් මේේ මම කියල තියන්න ඕනනි මා කියලති බිල හරියන්න නැහැනි එහෙනම් මේක එක වැරද්දක් තමයි උක්තාාක්‍යාතය සම්පූර්ණයෙම වැරදි. එහෙනම් පුතේ මේකට ලකුණු හිමිවෙන්නේ නැහ එතකොට තව වැරදත් තියෙනෝක. විරාමලක්ෂණ නිස ආකාරෙන් යොදල නෑ නේදස අන්න එක දකින්න ඕනපුත් එ පේනව නේද. අපි විරාමලකුණු තියලනෑ. එතකොට නැවතීම තිත නද. අපි විරාමලකු උ ප්‍රධානශය නැවතීම තිත්ත, හර්ෂයාදිලකුණන කොමව නද උද්කම ප්‍රශ් ලක ප්‍රශාාව කලක ම ප දිම න ම ත ගන්ති ලනකු රච්ාවකට හෝදුරටේ දෙෙන්නේ නැවතීමේ තිත කියෙන රාමලක්ුණු තමයි. එහෙනම් මේක පුතේ ඔන්න ඔකොළ තරුම් ගන්න නේ. ධන ඇ හදල අපට ලියල පිෙන දැන් වැරදි දෙක් අපේ නිවැරදි කරගම්. ඔොන්න බලන්න මේක වැරදි දෙක මේ ඇ වැරද්ධ තමයි මා වෙමි කියන එක වැරදි. මාක වහන් වෙමි කියන්න බැ ඇැත වෙන්න කවුද ම එතකට මම බවට පත්වෙන්න්න ඕන උක්ත පදේ. ඊළඟ වරද්ද තමයි විරාම ලක්ෂන රම ලක් . එතකොට මේ ම ආඩම්බර මි කිලතිබවෙලා විරාම ලකුණ තිතුුණන පුතේ ලකුණක් කඩුව දැ මේ ගන්තිය අපි කෙලිම වැරදි දාන. එතකොට යිත් ලකුණු දෙකම පුතේ ඔගොලන්ගේ අවසාන වෙනවා. එහෙනම් මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ ගුරුවරයෙක් වීම ගැන මම ආඩම්බරවෙමි මෙන්න. මම ගරුවරේ මාට්ිකාව ගුරුවරෙක් වීම ගැන මම ආඩම්බරයි ොහෝ දරුවට ොහෝ දරු අදන ැක් පති හ දරු රදන යන එක අනුක්ත පපදදා අක් ප්‍රදේ අනුව ආක්‍යාතය තියන්න නැතිෙක්. දැන් අපිකිතුම බොහෝලමයි ලියනවා මිනිස්සුන් උදේශන රැස්සීමට සහබාග වෙති ර. මිනිස්සුන් කියන්නේ අනුක්ත. එතකොට එක නිවර්දය නනේ මිනිස්සු මිනිස්ු දේ රැස්ීමට සහාගගේ වෙේ නැතන් දරුව උදේශන් රැසීම සහභාගකි වෙති. ඔන්න මේ වාක්ක්‍ය වැරදි දෙක් අප තියෙනවා යයි වැරදික හඳුරගන්න පුළුවන්න පුතාලා. ක්ෂයි අපිදන පුතාල දක්ෂයි හැයි මන්න මේ අඩුාරු නැතුව ොල ගන්තතිිකගලන්නට ඕන්. ඒ වගේම තමයිස මේ පුංචි පොඩ්ඩෝ හුඟක් වෙලාවට කලබලේ වැඩිකමට සහ අවබෝධය අඩුකම නිසා කරන වැරැද්දත් තමයි මාතෘකාවට අනුකූල නොවන විදියට වාක ගැලපීම. ඕ මේක බොහෝදුරට කරන දරු ගොඩා කරන වැඩක්. මාතෘකාව තේරුම්ගන්නේ මාතෘකාව දුන්නට පස්සේ ඊට පිටිංක් අනවාශ්‍ය දේවල්ලියීම. එතකොට මාත්තුකා මොන කාලේ ලියන්න ඕනෙද කියනකි. අතීත කාලද වර්තමාන කාලදිේ දි ම ගරෙක් මක ද ම ගරුව රක්කත වර්තමාන කාල මේ වාක ලියනට ඕනෙ හරි. අපි බලමුදත වාක්‍යයාවෙන්න ඉළඟවා. මොලන්න මේ වාක්‍ය වැරැද්දමකක්. දැන් ඔන්න විරාමලකුණුත් තියෙන. මම වෙහෙස වෙමි ඒකත් හරි උක්තාක්ක්‍යයාද පදේත් හරි. එහෙනම් පුතේ බලන්න? මොකක්ද මේ වාක්ක්‍ය වැරද්ද. දැන්වන හිතන්න. දැ මාත්‍රකා ම ගුරුවරෙක් වෙමි මේ වගන්තිය වැරැද්ද මොකක්. මේ වගන්තිය තියෙන්නේ නම් ගුරුවරෙක් වෙන්න කරන දෙයක් ගැන අන්න හරිපුතේ මේකට අනුව මේ වගන්තියට අනුව තාමොයා ගුරුවරෙක් වෙලා නැහැ. නමුත්පුතේ අපේ මාතෘකාව ම ගුරුවරයෙක් දැම් ම ගරුවරෙක් ආය තන හ ඔන්න. මේ වාක්‍ය බලන්නක තියෙ කොහොඳ කියලා. ගුරුවරයෙක් වීම සඳහා මම බොහෝ වෙහෙස වෙමේ. ඇයි වෙන්නේ වෙන්න දෙයක් නැහැ දැන් තමන් ගුරුවරෙක් පොතේ. එතකොට මම ගුරුවරයෙක් යි ම ගුරුවරයෙක් වීම සඳහා බොහෝ වෙහෙසේ. උක්තාක්‍යාතය හරිදි. විරාමලකුණු තියලා තිය. පිල්ලම් හරි අක්ෂර හරි. හැබැයි මාතෘකාවට අදාළව නමේලියලා තියෙන් ඒ වැරද්ද තමයි මේ වාකය ඒ බලන්න මෙහි ඇති වැයරදි අපිකිවත් දැනට මම ගුරුවරයෙක් නද නමුත් මෙම වගන්තීනුව තම් ම ගුරුවරෙක් වලා නැහ. එහෙනම් ඔන්න වැරද්ද ඔන්න දැම් පුංචි පොඩ්ඩන්ට අපි මාතෘකාවකට අනුකූල හෙට වැඩිහිතයෝ වෙන අද පොඩ්ඩන්ට දOC රන් කැකළු ස්මාර්ටකිෙනුම වගන්තිලිවීමේදී සැලිලිමත් වන්නවන කරුණු විශේෂම ඔබවරද ගන්න තැන් පිළිබඳ සර් පැදිලි කර. ඒගේම තමයි පුංචෝබ කරන වැරද ඔට? කලබලේ වැඩිමට වෙන වැරද්දත් තමයි මේ අක්ෂර විඥ්ඥාසය වරද්දල වශන ලියනවා. ඕ එතකොටත් අපේ වාක වල න නස ඕ න්ක ගොඩක් වැදගත් අපේ ගොඩක් වැදගත් අක්ෂ නිවැරදි අක්ෂරය ප අපි න්නන නිවැරදි අක්ෂරණනත්තන් වාක්‍ය අර්ථය සම්පූර්ණය වැරදි. දැන් අපි හවොත් සිංහයා වලතුළට ගිය. ඒ ල කියන පේ දහස්ේක් ති මුදජල දත්ත න්ත ලදත්. එතකොට එකක් වල කියන්න කැලෑ අනිත්වල කියන්නේ හරලද වල. එතකට ගව. තනකයි තනකයි කියනෙකට තන කොල කියනකට ොනනයන්නද ලියන්නේ. එතකොට අපි අක්ෂරය හරියට අක්ෂරාණුව සම්පූර් පද වෙනස් වන්න පුළුවන් කපුතේ අර්ථය සම්පූර්ය වෙනස් වන්න පුළුවන් එහෙම පද තියෙන අපි අපි බලමු ඊළඟ වාක්‍යම කක්ද කියලා. මම ඉතා දක්ෂලෙස දරුවන්ට උගන්ුවමි මම ඉතා දක්ෂ ලෙස දරුවන්ට උගන්වමි. දැන්ම වා කියරනු උගන්වොමි කෞුදුගන්නුවනි මම උක්තාක්‍යයාතය හරි එට ඉල්ලම් ටික හරි විරාම ලක්ුණු ටික හරි පුතේ එහෙනම් මොකක්ද මේක වැරද්ද උන්න දැන් අපිීතනවා මේක හරි කියලා දැම් මේ වැරද්දත් තියෙනවා නද මේක මොකක්ද වැරදෙන් පුතල දන්න දැන් දරු දන්නවා පුතල දැන් දක්ෂයි පුතල දන්නවා මේක වැරද්ද ොකද කියලා මොකදද වැරැද්ද මෙන්න බලන්න වැරද්ද යගුල දන්නවා මේක තියෙන වැරැද්ද තමයි දක්ෂ කියලා ලියල තියන විදි දක්ෂ කියලා ලියල තියන විති ඒයන්නේ දක්ෂ කියනකොට අපි තාලුද්්‍ය ශයනලියන්නේ නැත. එහෙනම් මේකේ නිවැරදිවෙන්න්න ඕන අපි මම ඉතා දක්ෂ ලෙස දරුවන්ට උගන්වමි. ඔන්න පුතේ සරල වාක්‍ය තුනක් මම මේ මාත්‍රකාට අදාලා කියල දුන්. මේ වාක්‍ය තුනෙත් වැරදිච්ච තැන් බලන්න. මේ වාක තුන තරජතය තො ම ගරුවරෙක්ව මේ මාත්‍රකකාට දත් මේගේ වගන්ත තුනක් නිවැරදිව ලිවුවනම් අපට කිීසි ප්‍ර්නය හැට ලකුටි ගන්න පුළන් පපු. හැබ අපි අති වැරද්ද කලබලේ හදිස්සිවී නේද. මෙන්න මේ අඩු කරගන්න. දැන් අපි දන්නව පේපරි අපි විාගසාලක් බැලුවත් සාර්මාදරු පැෑකින් පැයකයි මිනිත් පපහකින් දහකි මේක වරයිල ලබලින්න්න. පුතේ එහෙමනං ඉන්න එපවා පුතේ. අවසාන මිනිත්ව දක්වා. අවසාන තප්පරේ දක්වා තමන් ලියපපුටික නැවත බලන්න මේකේ අඩු පාඩුවක් තියෙනවාද කියලා. පොහෝ දුරට සමහරදරුවන්ට පිටු ගනම් මගැරුත්. එනිසා. ද අවදාාන ඉන්න ප්‍රශ්පත්තරය දන්නට පස්සේ ප්‍රශ්පත්තරය සම්පූර්ණම ඉවරෙන ක කරලද බල තමන් ලියපු රච්චනාව ලකුණ හයක් තියන මේක බලන්න පුද්ේ තමන්ගේ අඩවාාටි හද පරා රුව මචර දවස් මහන්සේලා දුලපුතාල මහන්සේ ප්‍රශ්ි පතර ල පන්ති ලේ බල නද මේ පොඩි දෙේකින් අපේ ලකුණ තිකර ගන්න අපිට අවශ්‍යනය . ංචි පොඩන මේ කියපු උපදෙ පුංච ඔබට විභහගේට පිළිතුර සැීමදීසාහබ ඔබට ලැබෙන ලකුණු ආරක්ෂ කර ගැනීමදී පිළි පැදය යුතුස ඔබ අනිවාර්යම අනුගමනය කළ යුතු දේව. එනිසා මේ උපදෙ හොදාට පිළිපදින ගමම නිතර නිතරස අප අභ්‍යාස කරන්නවන නේද. විශේෂම රචනනාමාත්‍රකා කිහිපේකට පුංච ඔබට පිතුරලියයන්න පුළුවන්නන් ගෙදරදී අපට විභාග දන රචානාමාතකකාව බෝහ පහසේ පිතුරල සපන පුලන් ම මේ ඇතට පදදාන වශ පදාන දතමයි අපි මේ ලිය මන පුතමයකර. අපි ලියන්නැතුව බෑ වැරදි වැරදියන මේ කරන්න දැන්. අපි භගතාව ඉටු දවසත් තියෙන්නේ නමුත් තාම පිට කල් තියන. අපි බැහැ කියලයක් නැපුතේ මේ නැවත ලියන ප්‍රශ්ි පත්තය ක්තර මේ මාතුකව ගත්හ මේකට වගන්ති ලියන්න පුතේ. එතකොට තමන්ට මේ අඩුපාදු හදගන්න තුල මන් දැන වර්ධන කර පුල අනිදේ පොපත කියවින් ප්‍රධාන වශයෙන් වැදග කියවීම අඩුකමතමයි ප්‍රධාන වශයම දැන් මේ නිර්මාණශීලි අදහස්සෙන් නැතියට තියෙන ප්‍රධානම ගැටලු. එනිසා පොතපත හොඳට කියවන්න. චි නංගල මල උපදෙස් පිළිපදින්න ඒ වගේම ඔන්න සතවත් පුංච ඔබට විබහගේදී පිළිතුරු සැපයන්න සිදුවන ප්‍රශ්න රටාව පිළිබඳ තමයි ඔන්න කියල දෙන සූදානම් වෙන්නේ. මොකදසමේ ෝගන්ත වග වගන්ත සම්බන්ධය දෙම පලන වාර් කන දාල වගචට කියලදන දැම්පතේ ලම ොන්ද වගන්ච ටිකක් දෙනවා බලමු මේ වගන්තලතින වැරද හඳුගන්න පුළුවන් ඔගලන් මේ වැරද හඳුගන්න පුළුවන්න්න පුතාල ොඩා දක්ෂය පිදන පු තලකම දක්ෂ. ල උත්හ කරන්න මංඔන්න එක වගන්තියක් දෙනවා අක්කාද මමද පාසල් යම් මේ වාක්‍ය වැරදිද හිතවා වැර ඕ මේක වැරද්ද තිය මේකේ උක්තපදේට අනුව ආක්‍යාතය තියල නෑ පුතාල් හිතන්නපාක මමන උක්තපද. මෙ එතන සැඟවිල තියෙනවා. අපිට හංගල තියනව උක්තපදයක් මොකදද. අක්කාද මමද අක්කාද මමද අම්මාද මමද එතකොට අක්කාත් මමත් මෙන්න මේ තැන්ගොල සැඟවිලා තියනවා මෙතන අපි කියන උක්තපදේ. මොකද පුතේ තියෙන්නේ අපි කියන උක්තපදේ. එහෙෙනම් මේ වැරදධ අපි බලු මොකක්ද කියල. මෙන්න මේක තමයි වැරද. අක්කාද මමද කියනකොට මේක උක්තපදයට අනුව අවසාන ක්‍රියාව නැත්තං ආක්‍යාත පදේ තියල නෑපුතේ මෙතන. අපි බලමු මේකේ මොකක් දෙෙනම් වෙන්නෝ. අක්කාද මමද පාසල් යමු. මෙන්න මෙතන සැඟවිලා තියෙනවා අපි කියන උක්තපදය. ඒ අපිට කෙලිම පෙන්දල නෑපුත්. අපිට මෙතන තියෙනවා අක්කාද මමද කියකොට අපි කියන උක්තපදේ සඟවල තියෙනවා. ත්තම පුරෂ නම පද දෙකයි මම අපි එහම් මම මියන්නින් අවසාන කරන අපි න ක්තපදේ මයන්න අවසාගන්න. එහෙනම් මෙතන අක්කාද මමද කිව්ව හම පුතේ මතකතියාගන්න මෙතන තියෙන්නේ අපි කියන උක්ත පදේ. එහෙනම් අපේ මුයන්නෙන් අවසාන කළ යුතුයි. මේ විදියට ප්‍රාණවාචය නාම පද දෙකක් ධර්නිපාතෙන් සම්බන්ධ වෙනකොට හැම අවස්ථාවකම අපි කියන නාම පදේද හැගල හමවස්ථාවයද දෙන්නේ එකත් මතකතියාගන්න. මම කියන එක තියෙන්න මෝන. මොකද අපි උත්තම පුරුෂණ නාමපදයක් මුලට යොදන්නේ මමද අක්කාද කියන්නේ. අපි වාකලෙන නීතිීතිත් නීතියයක් ්‍රීතියක් තියෙනවා උත උත්තම පුරුෂයකක් මුලට ලියන්නේෑ. එතකොට මමද අක්කාද කියන්න බෑ. අක්කාද මමද. අයියාත් මමත්. අම්මාත් මමත් එතකොට අපි, අපි කියන උක්ත පදේතන සැඟවිල්ලා තියෙනවාන එතකොට ඒනම් ඔන්න ඒ ප්‍රශ්නය මංහිතන පුතාලට හරියට තේරුනා ඇතික තේරෙෙන ඇති කියලා මේ විදේ තවත් ප්‍රශ්නයක් අපිට කියල දෙන්න බලමු අපි පුතේ ඊළග ප්‍රශ්ටය ඊළඟ වගන්ත ඔන්න ඊළඟ වගන්තය තියෙනවා ගුවන් විදුලියෙන් ළමාගායිකවකගේ ගීරාවේ ඇසුනාය. බොහෝ දරු අරද්ද බොහෝ දරු හිතන මේක හරි කියලා හදර තන පුත මේක හරි කියලා ඔන්න මතකතියාගන්න ගුවන් ඉදිලියෙන් ළමගායිකා වුවකගේ ගීරාවේ ඇසුනාය මොකදද ඇසුනිි මොදඇ ගීරාවේ ඇසෙන්නේ එතකොට උක්තපද ගායිකාවක නෙමි. ඕගොල හිතනවා ළමාගායිකාවක ස්ට්‍රීලිංග පදයක් ඒ නිසා ඇසුනාය හරි කියලා උත්තේ පරිස්සම් වෙන්න මෙතන උක්ත පදේවෙන්නේ ගීරාවේ එහෙනම් ගීරාවය කියෙන් උක්ත පදට අනුතමයි අපේ අවසාන ක්‍රියාව තියන්නට ඕනේ. එහෙෙනම් කොහොමද මේක නිවැරදිවෙන්න ඕනේ. ගුවන් විදුලියෙන් ළමා ගායිකාවගේ ගීරාවේ ඇසුනිි එම නැත්තං ඇසු නේය. ගායිකාව උක්ත අනුක්ත පද මේ වෙනකොට පහසේනි පුතාලට ඉගෙනෙන තියෙනවා. ගායිකාවක් තයි, ගායිකාව්ුවක අනුක්තයි. කුරුල්ලෙක් උක්තයි. ලෙකු අනුක්තයි. සිංහයෙක් උක්තයි සිංහ යෙකු අනුක්තයි. වැදිරීක් උතයි වැදිරීයක අනුක්තයි ස්ට්‍රීලිංග වෙන කොට යක්ක කියල තමයි අනුක්ත වෙන්නේ පුරු සෙලිග වෙන කොට එෙක්කු කියල තමයි අනුක්ත වෙන්න තකොට මේ අනුක්තසරපෙන් තමයි මිතිය. ගුවන් විදිරියෙන් ළමාගායිකා වුවක ළමාගායිකා වක් කියන්න බෑ. ළමාගායිකා වුවක අනුක්තයි එතකොට ගීරාවේ තමයි මේ උක්ත පදේ වෙන්නේ එංස මේ අනුක්ත රූපයෙන් තිල තිෙනවා ළමා ගායිකාවක කියන එක. එහෙනම් අපේ ළමාගායිකාවකෙන් ගීරාවය ඇසුනි හෙමනැත්තං ඇස්සුනේය කියලා නිවැරදිවිය යුතුයි. දැන්ස අපිට උක්තපද අනුක්තපදය කියලා බොහොම පැහැදිලිව නාම පද කිහිපයකටම කියල දුන්නන්නේ. අපිට පුළුවන් නේදස පුංච ලේඛනයක් හදාගන්න වගේ. අනිවාර්ද අපි පුළුවන් මේගේ වැරදිවෙන තැන් අපට හදගෙන අපි භාගයන කොට. හදගන්න හ දගන පිටක් පහස භවිතතා කරන්න ල උක්ත පදමකද වසාහ මතක තියාගෙනි වාක ආක්‍යාතය වසාන කාව හොයන්නේ මේ උක්තපදේ හොයන්නේ අවසාන ක්‍රියාව කරන්නේ කෞද බලන්න. අවසාන ක්‍රාව කරන්න කවද ඇතම ක්ත හරත මේ උක්ත පපද මුලටම තියදෙන් නක හෙමක් ද මේ ක් පද ගීරාව. ඇසුනෙමකදද කීරාවේ. එනිසා අපිට ගීරාව අ උක්තපදට අනුතමයි අවසාන ක්‍රියාව තියන්නට ඕනේ. ගන්ත හිපියම කියල න්නන්නේ ිට තවගතයයක් කියලෙන්නකසට. ඔබත් මේ ළඟව ගන්ති මංගත්තාවකලට ගංගාවෝ ගලා බැස්සේ මේ සරලවාක්‍යයක් මෙතන තියෙන්නේ දැම් මේක ගත්තුල් මේක වචන කියීදෙල හුත් වචන බෙදනකටත් මතක තියාකන්න. මෙතන වචන කියද කිය ැහවොත් මෙතන වචචන තියනපුතේ හතරක්. මෙතන වචන හතරත් යෙනවා. ගංගාාවෝ ගලා බැස්සේ ඉය. ය ඇත් කරල තියෙනෙ තනියක්කුර වචනයක් නිපාත පද. බැස්සේ, ගියේය ගියාය ඇත් කල ලියන්නේ එක අපි. තකට මේවත් අපේ දැ අක්කාද මමද බලන්නකු අක්කාදද ඇත් කරනවා. එක නිපාත පද. එක වචන තුු මෙතන වචන කියය දැහෝොත් මෙතන වචන තියෙනවා හතරක් එකත් මතගතියාගත්. එතකොට දැ මේකි වැරද්ධමොකක්ද මනක. දැන් අපි තියෙනවා ගංගා වෝ ගලා බැස්සේය. ගංගා වෝගලා බැස්සේය. දැංමකද පුත වැරද. දැන් ඔන්න අපිට එනවා ප්‍රාණවාච්චි අප්‍රාණවාචචි නාම පද කියන දේ අපි ඔලුවට එන්නට ඔ. දැන් ගංගා වෝ දැන් දැක්ක හැටියම් පුතාල හිතන පුතේ අනිසර් අප්‍රාණවාචි පදයක්නේ. එතකොට අපි ඒක වච්චනයෙන් අවසාන කරන්න ඕනේ. හැබැයි මෙතන බලන්න පුතේ ගංගා කියලනමේ තියෙන්නේ. ගංගා වෝ එත්ත කොට අපි මේක ප්‍රාණවාචි කරලා. ගංගාෝ ෝ ප්‍රත්ථය නැත්තම් හු ප්‍රත්තය එකතු කල්ලි මේක ප්‍රාණවාචි කරලතින්. ගංගාෝ ජලධාරා වෝ පුෂ්පයෝ තාර්කාවෝ කිව්හම දැන් මේකට පනෑවිල්ලා. එහෙනම් මේ තියනෙ ප්‍රාණවාචී බහුවතන පදයක් එහ මේක අවසාන වෙන්න ඕන අපි ගංගාවෝ ගලා බැස්සෝය නත් ගංගාෝ ගලා බැස්ස හ අපේ තවත්වාකයක් කිය දෙනස ඔ තාබලපුතේ අපි තාබලම අපි ඕගොල්වන්ට වෙන වැරදි මොනදකුල වාක්කල තින වැදි හඳුගන්න පුළුවන් වැද්දෝ මෝපසු පස දුවති පුතාල හිතනවා දැ මේක හරිකිය. වැද්දෝ මෝපසු පස දුවති ඉතින් හරි නෙසර දුවනිෙක වද වැදෝ. වැද ප්‍රාවාචි බහුවචනයින. එතකොට දුවති කියල කියන්න පුළුවන්නේ. ඔවු පුළුවන් කෞුද දුවන්නේ. පුතේ දුවන්නේ වැැද්දෝ. ප්‍රාණවාච්චි බහුවචන පදයක් ප්‍රථම පුර්ෂ එතකොට බැද්දෝ මෝ පසු පස දුවති කියන එකේ මොකදද හෙනම් වැරද්ද. අපේ වැරද්ද තමයි පුතේ දුවති කියලා තියෙනවා වැද්දෝ ඒක හරි මේ පැරද්දත් තියෙනවා මොකක්්ද. මෙන්න මේ මෝ කියන එක. වැද්දෝ කියන උක්තපදේට අනුව ආක්‍යාතය තියල තියෙනවා දුවති කියලා. එහෙනම් මේක නිවැරදි වෙන්න ඕනේ වැද්දෝ මුවන් පසු පසු දුවති. මෙන්න මේ මෝ කියන එක අනුක්තසරූපයෙන් තියන්නට ඕනේ. එතකොට ඔන්න බලන්න මේ වැරැද්ද, වැද්දෝ මුවන් පසු පසදුවති. ද මෝ පසු පල දුවති කියලා කියන්න බැහැ. මොකද දුවන්න කව්ද වැද්දෝ ඒක උක්තසරූපයෙන් තිබ්බා අනිත් පද අනුක්තසරූපයෙන් තිබබ එහෙනම් ඔන්න මේ වැරද්දත් හඳනා ගත්තා. වාකයක් නිවරදදිල ලෙස ලිවීමේදී. විශේෂයෙන්ම ඔබ සිදුකරන වැරදි මොනවදි කිය තමයිස් අපිට මේ බොහොම පැහැදිලිව බෝධ කෙල්ලා දුන්න. එ එකකටසේ ඔන්න තව වා කියයක් ඔන්න තියෙනවා මේ වාකී මොකක්ද වැරදදි ක කියල පුංචි පොඩට කියන ලන්න ඕ. න්න ගෙරන පුතාලට දැම්ේ වා්‍ය පේනම්. පුතාලට තේරෙනවා දැම් මේ වාක්‍ය රද ැන් අපේ තුල පුතාල දක්ෂයි නේද මේ වැරදධ තේරෙනවා එම චිත්‍ර මා ලස්සට ඇන්දෙමි. දැම් මේ වැරද්ද තේරෙනවා. මොකදද වැරද්ද දැම් පේනවා මා ඇන්දෙමි. කෞද අඳඉන්නේ අඳන්න කෞුද මම. එතකොට මේකෙ වැරද්ද වෙන්නේ චිත්‍රය මම ලස්සනට ඇන් දෙමි කියලා නිවැරදිවිය යුතුයි. මම ඇන් දෙමි අඳින්න කවද මම අඳීනවා නැත්තං අදිනවා වෙන. ටොට චිත්‍රය මම ලස්සනට ඇන් දෙමි කියලා අපියකෙට නිවැරදිවිය යුතුයි. හැරි ඔන්න තවවාක්‍යයක් තිේන බලම අප මේ වාාකෙක් කොම ද නිවැරදිව ලියන්න කියලා. ඔවු තවත්ව අගන්තියක් තියෙනොපුතේ බලන්නකෝ මේකේ ඇතින්න පෙරහැරේගමන් කළේය දැම්පුතාලදන්න. ඇතින්න කියන්නේ ඇතාගේ ස්ට්‍රීලිංග පදේ. එහෙනම් උක්තපදය ස්ට්‍රීලිංග පදයක්. එතකොට ඇතින්න පෙරහැරේ ගමන් කළේය කියලා කියන්න පැහැ උතාල දන්න වාද. ඇයි ඇතින්න කියන්නේ ඇතා කියන පිරුෂලිින්ග පදේ ස්ට්‍රීලිංග පදේ තමයි ඇතින්න කියලා කියන්නේ එතකොට එහෙනම් මේක නිවැරදි වෙන්න ඕනේ ඇතින්න පෙරහැරේ ගමන්. ලාය තායන එකකනෙක පදදින් තමයිි ස්ශ්‍රිලිංග ක්ප පදයක් තියනකොට අතීතකාලයට හැරවෙන්නට ඕවන එතකොට මෙතන ඇතා කියල තිබුණ නම් මේවාක්‍ය නිවැරදි. ඇතින්න කිව්හම ගමන් කලාය කියලා නිවැරදිවිය හියතුයි. හඳයි වන්න අපි තව වාක්‍ය බලමු පෙරහැරේ ඉතින් අලියත්තු විතරක් නෙවෙයිනේ ලමයි නුත්යෙනවා න්න මයි පෙරහැර යන කතාවක්තව වාක්‍ය තියෙන්නේ මෙන්නදැ. හ ර ප ම ුත් පරහරන කාල අපි හරි අසයින පෙහරයන්නන ගොඩ ග නැටු ඩමක් අලි පස්සෙන්නේර ගි බෝල කාර පපසි ලස්සන්ටයන. එතව මේ දරුවෙ ඔගොලගේ දරුවෙක් කිලිපවාක්කයක් පුේ මයින් පෙහර ගමන් කරති. මේ වාක්‍ය වැරද්දත් තියනවා. මේ වාක වැරද්දක් තියනවා. මොකක් වැරදද හෞද ගමන් කරන්නේ ලමයින් කිව් හම්පුතේක අනුක්තයි එහෙම තියනට එනිසා අපි මේ ලමයින් කියන එක වෙනස්වෙන්න ඕනේ ළමයි පෙරහැරේ ගමන් ලමයි පෙරහැරේ ගමන් කරති. හොඳයි ඔන්න පුංචි පොඩ්ඩන්ට සර්දැන් පැහැදිලි කරන ගමන් හිටියේ වාක්‍යයක්. දුන්න හම ඒවාගේ වැරදි තැම් ොනමද කියලා. අවබෝධි කරගෙන කොහොමදවාගේ නිවරදිව ලියන්න කියලා. එහම් ති මේ විශෂයරු හොඳ මතක ගන්න . හිට වැඩිහිටියෝ වෙන අද පොඩ්ඩන්ට දOC රන් කැකුළු ස්මාර්ට්නුම ඔන්න විරාමයක් කරගෙන දැන් අපි සූදාන වෙන්නේ පරිසරය ටිකක් ඉගෙන ගන්න. ස මොනාද මේ අපිට කියදෙන සූදානාවවෙන්නේ අපවටන සත්තු ගැනේ අපට කියෙන සත්තු ගෙන මාට්ුකර වෙනක ම පොඩි සරල පොඩි කොටසක් විතර කුගලට ගක්ත්. ගො ලට පැහ පොි ප්‍රස් ක් තරක් මගත් මකද මේ හරි ලස්සන මාතත්තු කක්පති පවට සත්තු ගැ ද මොකු අපි ිග ගන්න දෙව ගොඩක්ත්ති නොම සත්තු ගැන. අපි ලමු අපි මං තෝරගත්ත සත්තුවන්ගේ විශේෂ ලක්ෂණ ටිකක් මංගොගොලන්ට අද කියල දෙන්න හදන්. මං බලනවා මුලින්ම වවුලගෙන් ඕොන ලස්සන පින්තුරඇ තින වුලෝගොල දකලති න මේ වවුල ගැන ඉගෙන ගන්න හදැන් දැන් බොහෝ දුරට සහරහිතන ව රල්ෙක්දේ. වුල කියන්නේ කුරුල්ලෙක්ද න නෑනවුල කියන්නීයි සතක් සර පයි සත මේ නේද එතකොට කුරුල්ලෙක් නම් කුරුල්ලසන සතු ලක්ෂණ ික් තියෙනවන පිහාටුතියන්න ඕන පෙන්දයක්ත්වයෙන්නන හොටක් තියන ඕන බිත්තරෙන් බෝගන්න ඕනේ කිරිබී වැඩල්න නද පෙන්දයක්ත් තියනවා ඇස් දෙකක් තියෙනවා ඇ හරවන්න බෑ කුරල්ලට එතකොට මෙන්න මේ ලක්ෂණ ටික වවුලෙකුට නැහැබලම වවුල්ලා ඔන්න පලවෙනි එක තියෙනවා. වවුලා පක්ෂියයෙක් නොවේ. එනම් මතගතියාගන්න වවුල කියන්නේ පක්ෂියෙක් නෙවේ. අදිි සබ්ද තරංග නිකුත් කරමින් තමන්ගේ ගමන් මාර්ග වාගන්න සතෙක් තමයි වවුල කියන්නේ. ඊළඟට වවුල පැටවුමගින් බෝවේ. පැටවුදමයි දාන එහෙම් කුරුල්ලෙක් නම් පැටව්දාන්න විදිහක් නෑනේ ය බිත්තර දානනිසා වවුල බීවෙන්නේ පැටවුමගේ. වවුලාට හොටක් සහ මහත කටක් ඇත. වව්ලාට හොටක් මහතකටක් ඇද හොටක් නැත වෙන්න ඕනේ මහට කටක් ඇත වවුලාට හොටක් නැහැ හොටක් නැත මහතකටක් ඇත හොටක් ඇත කියනෙ නම බපුතයන හොටක් නැහැ වවුලාට හොටක් නැහැ කටක් තියෙන එහෙනම් කුරුල්ලෙක් නෙමයි සාමාන්‍යයෙන් පක්ෂයක්ට පික්තියන්නේ හොටක් සාමා පක්ෂයකුට හොටක් තියනෙ වගේම දත් නැහැ ියකුට දත්නැ ආහාහර ගිලිනවා නද දැන්මයා හහිම මේ අහර විකල කන්නේ බලම ළඟට තාම නද කියලා වවුලක් සීර පායි සතෙක්. කිරිබීල වැඩෙන සතෙක් තමායි වවුලක් කියලා කියන්නේ හරි දත්නෑනේ දැම් මේ වවුලට දත් නැත්නම් වවුලට දත් තියනවාක්ෂීට දත්න බෑවුලට දත් තියනෙන ත් ඉතකොට මෙ යාම කෑම කනවනේ කෑම කනෝ දැන් අපි කොට්ටම්බ එ බගේ දේවාල් කිය වවුල ගත්ත ප්‍රධානමයාගේ ආහරත්තම යාගන්නවාම් ගදුලියම්මල පැණිබොන්න කැමතිම සතක්. එතකොට මෙයා කොට්ටම්භ ගෙඩි අරගෙනය නවා කජුගෙඩි අරගෙනය නවා. ගීල මෙයා කනවා කොට්ටම්බ ගෙඩිය මදෙට කාල පොත්ත කාල ගෙඩිය බැවට නොබිම. කියන බීජව්‍යප කරන සතෙක් තමයි පවුල කියන්න එතකොට ඒ කන්න උද කියය ද විතර ජුගෙඩි අරගුත් රජ පුලේ පුලමේතම යාකා. ගෙි ටන ත රජුග හමන ී ක් තමයි මෙ මේ වවුල කියන්න. හරි දත් ඇති නිසා ආහර ගිලිකැන විකලකාන්නෙකුත් වවල ආහර විකලගන්න එන්සායියවිකන දත්තියනවා. හරි වවුල කියන පරිසරේන්න සත්වයක් ඉතින් පුංචෝබ පරිසරට ආදරය කරන පිරිසක්විදට මේ සතුම් පිළිබඳව වෙන්වෙන් වශයම කරුණු හොයාල බල්ලා ැඩක්රගැනීම ඉතාමත් දග ඔන්න දැන්ස කියල දෙන්න හදන්න උලම ගැන ඕ මෙන්න වැදගත් සතෙක් වැදගත් කියන්නේ අපිට දකින්න අමාරු සතෙක් උලම උලම කිය පුුතේ රාත්‍රීකාලයේ හැසිරෙන පක්ෂිෙක් උල ලේන කියලා කියනොමේ පුතේ දන්නවධ පුතාල ගම්බොල තියෙනවා විශ්වාාසයක් මෙයා හඩලැව ොත්ත එහෙම ඒ ගමට අසු බයි මොකක් හරි අසුබදයක් හන ලැේ තකොට ගම්මොල පරණමිනිස්ස කිය ඔන්න ඒරෑන උලම හැඳලුව නිසාමොක් වු අසු දෙයක් ලැබන්න පුළුවන් ගමේ ආරංචි වන පුළුවන් කිය. එක මෙයා පොඩි පක්ෂියෙක් වුුණාට මෙයා විශාල් හඬක් නගනෝ ගම් දෙකතුනකට ඇහ රාත්‍රිය හැසිරෙන පක්ෂියෙක් උලම කියන නැත්තං උලලේන කියලා කියෙන බල මෙයා සතු ලක්ෂණ පක්ෂියයෙක් කුරල්ලෙක් මෙයා කුරුල්ලෙක්. ඊළඟට බිත්තරමක් දමයිකන් කුරල්ලෙක් නම් අපි දන්න කුරල්ලෙක් දාන්නේ බිත්තර බිත්තර මගින් බෝවෙන්නේ හොටක් තියන ල නොගලන් පින් තරයක් තියනවා බලන්න හොටක් තියෙනවා පියාපත් ඇති නිසා පියබි හැ තුක අපිට දකින්න පියවයෙන් දකින පොඩ්ඩක් අමාර මකද රා්‍රීකාල තමයි මෙය හැසිරෙන්නේ අපි වුලන් රාත්‍රකාල ි වුල දැකක් තියවන මුත්මයාාව අපිට දකින පොඩ්ඩක් අමාරුයි දවල්කාලන මේේ රාත්‍රිකාලය හැසිරෙන නිසාචර පක්ෂි එක්කට හ ඔන්න. ලුබෙල්ල ෙනස කියල දෙන්න හදැන දැ ගොලුබෙල්ලක වාමනන් ටික් කරදරකාර සත්වෙක් කියරනේ ද අපිදන්නේ. ඕ ගොළුබෙල්ලා ගොවට තමයි කරදරකාර සත්යක් එන්නේ ගොවට කරදරකාර සත්වේ මකද ගොවයා වගාකරන පැලටික මෙයා කාය යනවා. උතේ මෙයා රාත්‍රීකාලයෙ හැසිරෙන්නේ. අපි දන්නේ දවල්ට මෙයා සැඟවෙලා ඉන්නවා. එතකොට මෙයාගේ ප්‍රධානම හතුර කවද දන්නවොත් පුතාල පුතල දන්න. ගොළුබෙල්ලගේ ප්‍රධානම හතුර වෙන්නේ ඇටිකුකුලා. ටිකුලා ගෙනැත්තන් ඇිුකුලගේ ප්‍රධනම ආහාරඇතයි ගොල්ුබෙල්ලක් ො ටිකුකුල වල් කාලෙ කුුණ ගොඩවලා ලෞස්සලා මෙයා හොයනවා ගොළුබෙල්ලන්න ගුල්බෙල්ලවා ආහාරයට ගන්න හරි. එතකොට මෙයා දවල් කාල සැඟවෙලාඉන්නේ බලව මෙයාගේ කොහොමද මොනවාද බිතරද දාන්නේ මෙයා ශාක භක්ෂකයක් ඒක මතකතියාගන්න මෙයා ශාක භක්ෂක සතිය එතකොට මෙයා බිත්තරද පැටවුද කුණු ගොඩවල් වල බිත්තර දමනවා. නුගොඩල්ල බිත්තර දමනවා පුතාල දැකල තින මේ ිත්තර මොන පටද කියලාන ඊළඟට වැදගත්ද. ගොල්ිවෙෙල්ලට දක් තියනවා. ගොල්වෙලට දත් විශාල සංඛ්‍යාවත් තියනවා. තෙරුුණාද එන මතගතතියාගන්න ගොල්වෙෙලට දත් ය චටචටි ද ගොඩාක් තියනවා. එතකොටට බිත්තර දාන්නේ මෙ ශෂාක භක්ෂයකයෙක් දත් විශාල සංකාව ගොල්බවෙල්ලට තියනවා එතකොට බලම ඊලාග ක්ෂණමයා. ගොලිබෙල්ල දාන බිත්තර දැල නැත ොන්න පුංචි පොඩ්ඩන් බලාගන්න ො බෙ විතර ප ම්මල කුණ ගොඩ ල්ල මේ දාලාත නො බිතර අපි කින්න පුො ෙක සමහරලාට ගම්මඔල කුණු ොඩ ලස්ස මේ බිත්තර මෙ පාට බිත්තරවල පාටමකදද බලන්න බිත්තර දමයිතර කහපාටයි ගොල්වෙෙල්ලෑ බිත්තර පුතේ කහපාටයි. කහපාට බිත්තරලා කහපාටකරු බිතර න්නේ එතකොට ඔන්නේ කාරණාව සකිවන ගොලුබෙල්ලාගේ ප්‍රධාන සර ඇටිකුකුල කියලා මංගන්න කිවවාන්න ගොල බෙල්ල ගැන පි පකාරක් ශිෂත්ත මතක තියගන්න ගොලිබෙල්ලගේ පින්තුරෙ අහලත න නිවරදි ගොල්බෙල්ල ඇදර තින හොමද පසක මේක හරිගට අවබෝධ යනු අපි සත්තු දැක්ක හම සතා ගැන හොඳට බල නන කො දැවිද හොම දේ න බොන්න කු ගොලුබෙල්ල නි න්සරප අපි හොට බලන් පේද අපි අපි දැන් පූසෙක් දැකල තින ොගෙදර පූසයි. ඒ කෑම කරන කටගේ ඇස්තක කොහොමදම අපි බලන්න ඕනේ. එතකොටට බල්ලෙක් කෝමොද බයවුණහමයාගේ වලිගේ කොහේද තියෙ එයා වලිගේ කොහේද හඟ ගන්න. මෙන්න හරුණු වේශෂ දේවල්තම අපි පරිසර පුතේ සත්තු පාඩ ේද ග ග ගොල් ල්ල හැ හ ද හරි න්න ත කො තම ර ද. ඒ අපිට මතකට නැත්තේ නද ඒක හොඳට වැදගත් හොඳට වැදගත් මතකතියාගේ චිත්‍රයක් අඳනකරුනත් වැදගත්වන්නේ සතාගැෙන හොඳ දකින්න ඕනේ සත්තාගැන බලන්න එයා ඉන්න විදිහ කොහොමද එයා කන්නේ කොහොමද මෙගැන අවබෝධයක් ඇතිකර ගන්න. අපාාවටන්න සතුන්ගැෙන අප මේ කතා කරන්නේ ඔන්න ගෙදර ඉන්නා පුංචි කෘමි සතෙක් මෙයා ටිකක් දැක්ක ගමන් අපි බයවෙනවා පුංචීය අපි කියන්නේ අප්‍රසන්න ගතයකුත් මොව දැක්කාම ඇතිව වෙන හිත් කියන්න පුළන්ද කවද්ද කිය ැරපොත්තා කැරපොත්තා අපි දන්නා ගෙදර ඉවා අපිට දවල් කාල කැරපොත්්ත දකින්න නෑ මෙ සැඟවිලා ඉන්නේ. රාත්‍රී කාලේ තමයි මේයිලිට බහින්නේ. අපිට අප්‍රසන්න කිය අපි මේගෙන්ගට ඇහුත් අපිට පොඩි කිරි ගිතක් ඇතක් ඇතිව වෙනවා නේද ඒ එක තමයි අප කියන්න කැරපොත්්ත බලන්න එහෙනම් මේ කැරපොත්තාගේ බිත්තර ඔගුල දක ඇති ගෙර ය නොු පුුරු පාට ැන්තැගල දාලති. එතොට කැර පොත්තා එහෙනම් කමිත් එක් පොතේ න ිතරද පැටවුද නිකිකන එකක දන්නවාද. කරුමි සත එක් නම් අනිවාරෙන් බිත්තර මගේ බෝවෙෙන්න්න ඕනේ බලු මෙයාග විශේෂි ලක්ෂණ ලේ සුදු පාටයි එක වි විශේෂ ලක්ෂණයක් අපේේ රතු පාටයින් බහතර සතුන්ගේ තකොට කරපොත්තගලේ පුතේ සුදුපාටයි ඔන්න සුදු පාට රුදිර ඇති සතකිවෝත් කවුද කැරපොත්තා බලමීලඟ ලක්ෂණමයාගේ මොකක්ද කියලා පියම්බිය හැක එක අපි දන්නවා කරපොත්ත පියාපිෙන යෑන මෙ කෘමි සතෙක් මෙමයට පාද හයක් තියනවා ශරිරය කොටස් තුනකට වෙන්ගෙන හිස උරසේ සහ උදරේ කිය පාද යුගල් තුනක් ති ඔන්න කරුණු දෙකක් මං කිව්වා ඊළඟට බලුම් බිත්තර දමයි. දුඹුරුපාට බිත්තරයක් ද මේ බිත්තරින් කැරපුත පැටව් එලියට එනවා. හ ඊළඟට බලන්න ආහාර නොමැතිවෝ දිගු කාලයක් ඉන්න පුළුවන්. ගොඩක් කාලයක් ඉන්න පුළුවන් මේ කැරපොත්තට ආහාර නොමැතිව. හරනමැති ුත්තේ ගොඩක් කල් ජීවත්තන පුලුවන් සතෙක් තමයි කැරපොත්තා කියලා කියන්න. ලේ සුදු පාටයි නේද. එතකොටට බිත්තරදාන්නේ ආහරමතිය දිගුකාලයක් ඉන්න පුළුව රාත්‍රීකාලය හැසිරෙන සතෙක් තමයි මේ කරපොත්ත කියලා කියන්නේ. ඔන්න දැන් කැරපොත්් ගෙන ඉගෙන ගත්තනේ ඉගෙන ගතදේව තවත් වඩාත් හොඳම මතකතියාගන්න පුළුවන්. දර කෑර පොතේ දැක්කහම ඒ සත්වය පිළිබඳ හොඳ නිීක්ෂණය කරන්න. එතකොට මේස කියල දුන්න කරුණු මතක් වෙනවාගේ අප මතක හොඳේ තැන් පත්වන නවා හොඳට අපි පපුත්තේ සතේ දැක්කම සතාගෙන හොඳට වදන කරන්නේ සතක්ොහොඳ යවිදින්නේ කන්න කොහොමද එතකොට නිදාගන්න කොහොමද ඒ කනකොට ඇස් දෙක කොහොමද මෙන්න මේද දෙවල්පතේ හොට ලන්නඕන. ඔන්න දැන් අපි සෝධනවැන්නේ ඉත්තයවගෙන ගැගන්න තවත් එක් සතෙක්මන් තෝරගත්තා ඉත්තෑ දැන්. ඩද දරුවන්ගේෙන් ප්‍ර්යක් ඇහෝත් පුතේ ඉත්තෑව ආරක්ෂාවට ගන්න උපක්්‍රමේමකක්ද කියලා සර් කූරු විදිනවනි තරු දෙෙන උත්තරයයක්ත්තමයි කූරු විදිනවන එතකොටට කූරු විදිනවද ඉත්තවා ඔන්න ප්‍රශ්නේ කූරු ඉත්තාව කූරු විදිනවන අප සත්තුවත්තට ගිහිල්ලා ඉත්තෑාව ඉන්න ලඟටවත් යන්න ැරිවේ. මොකද උත්තෑව කුරු දිින්න ගත්තත්ත පුතේ මතකතියාගන්න ඉත්තය කරු විදින්න නැහැ එයාගේ කූර ටික වෙන මෙයා කාරයට බලන් පින්තුරති ඉදිට පුම්ඹගන්න. එතකොට කිසිම සතකුට මොව ආහාරයට ගන්න බැරි වෙන. අල්ලන්න බෑ අල්ලන්න බෑන කටු වැනනවා ඉත්තා කූරු බලන්න කළුයි සුදයි දික කූරුතිය නො මෙ මේ ඇනනො. එතකොට සතුර ඇතනී යන කංදලා මෙයා ආයිත් නැවත ගමන්න අරභග නබල මෙයාගේ ලක්‍ෂණ මෙයා ශාක භක්ෂක සතය. ඒීරපායි සතෙක් මෙයා ීරපායි සතෙක් මේනකම රිබීල වැඩෙන අදදුපුතේ මෙයා පැටව් බිහි කරන්න බලම අප පි ලක්ෂණමේතින් ශීරපායි සතෙක් එක යන කිරිබීල වැඩෙන සතෙක් තමයි ඉත්තෑව කියන්නේ ඔන්න දැනගන්න ඉළඟට පැටවුන් බිහි කරයි ශීරපායි සතෙක් එ නම් මෙයා බිහි කරන්නේ පැටව් හරි ඊළඟ කරුණ තම ආරක්‍ෂාවට කුරු පුුම්බාගන්න මතකතියා ගන්න එක කූරු විදිනව කියන්න බෑ කුරු විදිල්ලත් නැහැ කුරු පුම්ඹගන්නක තමයි කරන්නේ ඉත්තෑවා හලා මැදිරිය අපි රෑට දකින්නට කැමැති බොහෝම ලස්සන දර්ශනයක් අපිට අපේ ඇස්වට ලබා දෙන සතෙක් තමයි කලා මැදිරිය කියන්න ඔව තදයි කලාමැදිියක්කොහමි දන්න අප රෑට අපි තින භයක තින ලා මැදිියක් ැඇවත් එෙම. අහසේ තරුයි මුහද දෙ පසුවිගගේෙන් ඕනි කියලා බොරු මෑවා පෑමක් අපේ සමාජතතිය දරුවන් සමාට බයිලතද එහෙම දෙක් නෑ පුතේ නේද නා මදිරිය කියන්නේ කෘමි සතෙක් ආලෝකය නිකුත් කරන ආලෝක විහිඳවන කෘමි සතෙක්. එතකොට පුතාල දන්නවද මෙයාට වඩකුරුල්ලමකද කරන්නේ කියමයා. වඩුකුරල්ල කරන්නේ රාත්‍රිකාලයටට කනා මැදිරී අල්ලගෙන ගිහිල්ලා වඩුකුරල්ලු කූඩු ඇතුලේ හිර කරනවා. ඇයි එහෙම කරන්නේ. ඒ පැටඋන්ට රාත්‍රිකාේ ආලෝකල බාගන්න ඒරන්න කියන වඩකුරල්ල කරන්න මේ කනා මදිරියන් අල්ගෙන ගිහිල්ල වඩුරු කූරු ඇල දන වඩකුරු කූඩු ලස්සනයි ඇතුළ නිර්මාණ සීලී කූඩු සදන වඩකුරුල් එතකොට ඒගන වෙන තරන වඩකුරුල කිය නිර්මාණ සත්ව ලෝක නිර්මාණකරු වඩකුරල්ල දැන් අප කනමදිරිය ගන කතාකරුත් ඕොන ම දරිය ක්ෂ ලන්න කෘමි සතෙක් අපි දන්නවා පාද හයයි කෘමි සතෙක් ආලෝකයක් නිකුත් කරනවා. ඒ අපි දන්නන්න එතගොට බිත්තර මගින් බෝවෙනවා. අපි දන්නක් කෘමිසතෙක් නම් පුතේ බිත්තර තමයි දාන්නේ කුමිසතෙක් බිත්තර තමයි දාන්. පාද හයක් ඇත එකන කුමිසතෙක් සතු ලක්ෂණ නේ තියෙන්නේ මේ කෙක් කෘමි සතෙක් සතු ලක්ෂණ ටික්ත් තමයි මේ තියෙන්න එතකොට කෘමිසතෙක් නම් පාද හයයි බිත්තර දාන්නේ පාද යුග ලැහුවොත් යුගල තුනයි තියෙන්. න සතුන් කිහිපදෙක් ගැනමක් ගැ ගහට දැන් සෝදානාාව වෙන්නන්නේ උගුඩවා ගැෙන ගෙන ගන්න ඊළඟට අපි ගැෙන ගන්න උගුඩවාගේ. උගුඩක් ගැන සතෙක් අප ගෙවල්නල සිවිලිගොල වහල රාත්‍රී කාල වෙනකොට දංඟලනවා රාත්‍රකාලය හැසිරෙන සතෙක් උගුඩවා ශීරපායි සතෙක් නද. එතකොට බලමුක් ශීරපායි කිරිබී වැඩෙන සතෙක්. උගුඩවා කිරිබී වැඩෙන සතෙක්. ඟට පැටවුන් බිහිරයි ිර පරිසතතික් නිසා ගුඩුව පැටවුතේ දාන රාත්‍රී කාලිතම මෙයා හැසිරෙන්නේ. ශාක කොටස් ආහාරයට ගන්නවා ඉළඟට ඒ කරුණටික තමයි අපි උගුඩවා සම්බන්ධය දැනගත්ත යුතු දන්න සාමාන කරුණටික වෙන්. දැන්ස අපි මේ මේ සතුන් පිළිබඳ ඉගෙන ගැනීමේදී. විශේෂයම මේ පරිසරය ඉන්න මේ සත්තු වාසස්ථාන මොනවද ඒයි ආහාරයට ගන්න මොනවද කියන කාරණ පිළිබඳවත් පුංචි පොඩ්ඩ සැකිිමත්වෙන් ඕන කියර ඔන්න බහෝමමාදරේ මදක් කරන. ඉතින්ස ෝමමාදරෙන් අද පන්ති ෙට වල ේකරු පජ පොඩට කියරද දෙෙන සම්බන්ු නාට බේහ ස්තුතිවන්තේ ි ංචි පෝඩ ක් දර සදන්රමද පුතේ මගේ දුරතනන්කිවවෙන්න බිඳුවයි හතයි පහයි හත් සය හැත්තෑවයි. අනූනාවයයි අසූහය. බිදුවයි හතයි පහයි හත්සය හැත්තවයි අනූනාවයයි අසූහය. ඉතින්සේ ස්තුතියි අදේ නැමිර පති කාබෙරේටාවට අපි තවදවසක හම එව එනම් පුචි පොඩ්ඩන ඔන්න අදට නමහිර ලස්සන පන්තිකාබරය සමගෙන ඇන තමයි සෝදන න්නේ ට අවස හතරට අමතක නොකර නැමිරි ස්මාට් පන්තිකාබරේ නරබන්න කියල බ මාදරේ මතකරන අදට අපි සමගන්නවා අයිබෝවන්.